රාජ්‍ය තේවතු ක්ෂේත්‍රයේ දෙවන්ත පරිහානියකට ලක්ව ඇති ආකාරය පසුගිය සති කිහිපය පුරා දිගින් දිගටම අද දින අනාවරණය කිරීමෙන් පසු කෝප් කමිටුවේ හිටපු සභාපති රෝහිත බෝගලගම මහතා කියා සිටියේ පරිපාලන දුර්වලතා මේ තත්ත්වයට හේතු වී ඇති බවයි. එහෙත් පසුගිය කාලයේ රාජ්‍ය වතු සමාගම් තුල මූල්‍ය වංචා සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් දැනටමත් නිසි පියවර ගනිමින් සිටින බව විශ්වබර අමාත්‍යවරයා පවසනවා. එයාගේ හිටපු අමාත්‍යතුමා මොනවා කිව්වත් මේ වතු තුනත් පාඩු ලැබන ආයතන තුනක් හැටියට තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ආයතනේ වාර වෙද්දි තිබිච්ච ගැටලු දිහා බලාගෙන අපි ඉස්සරහට යනවා. ඒ ප්‍රශ්න අපි ඒ ආයතන වලට යොමු කරලා තියෙනවා. ආයතන තුනක් තියෙනවා. ආයතනේ ආදිර දිද්දි වත්තේ වත්තේ කෙරිලා තියෙනවා. ඒ අනුව තමයි අපි මේ නිර්පන්න කටයුතු කරේ. ඒ අය ගැන ආපු තොරතුරු යවිය යුතු ස්ථාන වල ඇහුවම එතනින් ක්‍රියාත්මක වෙන නොවන එක ගැන මට අයිති නැහැ. අල්ලස්සා දූෂණ ඒ වගේ ආයතන තියෙනවා. ඒවට තමයි යවන්න තියෙන්නේ. ඒ වගේම पालको दूषण करपु नास्ति करपु वंचा करपु निदल सभापति नाम पालने එසේනම් තමන්ට එරෙහිව එල්ලවන චෝදනාවලට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කුමක්ද? මට බාර දුන්න රාජකාරිය මට පුළුවන් විදියට මම කරනවා. එහෙම බැරි නම් මේ දේ කරන්න බෑ කියලා අධිකරු ජනාධිපතිතුමනි මේක වෙන කෙනෙකුට දෙන්නයි කියලා මම කියනවා. එහෙම පුත්ගලෙක් තමයි දයාශ්‍රීතිසියර.